මේ ගැන වරදකාරය කවුද කියලා අපි දන්නවා. හැබැයි ඒගොල්ලන්ට නෙමෙයි අද නීතිය ක්‍රියාත්මක කරමින් දඬුවම් කරන්නේ. මේක පෙන්නලා දීපු මිනිසුන්ටයි නීතිය ක්‍රියාත්මක කරමින් දඬුවම් කරන්නේ. වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන්ට ඒ වගේම සමාජ ක්‍රියාකාරිකයන්ට දුන්නොත් ඒකට හේතුව ඉතාම පැහැදිලි. අනාගතයේදී කරන්න සිදු කරන ප්‍රතිසංස්කරණ ඒ වගේම අනිකුත් දෑවලට එරෙහිව නැගිටින මහජන නැගිටීම් පාලනය කිරීම තමයි ඒකේ අරමුණ. ඒක නිසා හැබැයි අපි ධනාත්මකව නිතර හිතනවා. ඒක නිසා අපේ ආහාර අපි නිෂ්පාදනය කරගමු කියන තේමාව ඔස්සේ අපි මුළු රටම අවදි කරගත යුතු වෙනවා මේ අර්බුදයට මුහුණ දෙන්න. නැත්නම් අපේ දරුවෝ බඩගින්න මැරෙන තත්වයකට ඉදිරි මාස කිහිපය තුළ නෑ හිටපු ජනාධිපති බලතල උපරිම විදියට පාවිච්චි කළා. හෝරතාණන් කළා. තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් අත්අඩංගුවට ගන්න නියෝග කළා. උපරිම විදියට පාවිච්චි කළා. මේ මතයක් ඇති කරලා තියෙනවා එතුමා වෙඩි තියන්න නියෝග කළේ නෑ කියලා. ඒක පට්ටපල් බොරුවක්. ඒ ආපු මහජන හන්ද ඉදිරියේ මහා ජනකායකේ බලයේ ඉදිරියේ ආයුධ නිරායුධ වුණා මිසක් වෙඩි තිබ්බා මිනිස්සු තුවාල වුණා. නමුත් එහෙම නැතුව ඒගොල්ලන් අනුකම්පාන් උපාදාය විදියට ක්‍රියා කළේ නැහැ. හැබැයි මේ ජනාධිපතිතුමාට මහජන විශ්වාසය දිනා ගන්න නම් ඔහු මේ දියත් කරලා තියෙන ඔහුගේ පොලිස් ඇමති ඇතුළු පිරිස මේ දියත් කරලා තියෙන මර්ධනය නතර කරයි. එහෙම නැතුව මහජන විශ්වාසය ඇති වෙන්නේ. ඒ වගේම මේ මර්ධනෙන් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා කවුරු හරි විශ්වාස කරනවා නම් ඒක ලොකු වැරද්දක් කියන එක අතීතයෙන් ඔප්පු වෙලා තියෙනවා. මර්ධනයට විරුද්ධව යන අරගලයට අපි සහයෝගය දෙනවා. ඒ වගේම ආණ්ඩුව විශේෂම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතලා කරපු කතාවේ ගොඩනගන්න බලාපොරොත්තු වෙන සර්වපාක්ෂික පාලනය පිළිබඳ ලබා දුන්න ඡායාමාත්‍ර අදහසක් ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවද කියලා අපි බලමු. ඒක ප්‍රායෝගිකව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන්න එපා. මේ රට මේ අගාධයට දාපු මේ පිරිස සමගම ඒ කැඳහැලිය එක්කම ඒ පිරිස එක්කම ආණ්ඩුකරණයක් කරන්න බලාපොරොත්තු වෙන එක වෙන්නේ නැහැ. ඒ වගේම මේ ප්‍රශ්නේ රටට කියලා දීපු සමාජ ක්‍රියාකාරිකයන් වෘත්තීය සමිති නායකී වැනි අය මර්ධනය කරන ගමන් ඒක සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ නිසා මහජන විශ්වාසය පළමුව දිනා ගන්න නම් මේ අරගලය සම්බන්ධයෙන් ක්‍රියා කරපු සමාජ ක්‍රියාකාරීන්ගේ දඩයම නවත්තන්න ඕනේ. මේ රට බංකොලොත් භාවයට පත් කිරීමට වගකිව යුතුයි. මුදල් අමාත්‍යාංශයේ ඒ වගේම මහ බැංකු පාලනය කරපු නිලධාරීන් හා දේශපාලකීන්ට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කර දෙන අදහස් අපි හිතනවා හොඳයි කියලා. ඒ කියන්නේ විශේෂයෙන්ම ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගන්න පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ සභාවක් ඇති කිරීම, ව්‍යවස්ථාවක් පිළිබඳ තීරණය ගන්න සමාජ ක්‍රියාකාරිකයන් ඇතුළු වෘත්තීය වේදීන්ගේ ජනසභාවක් ඇති කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීලා සියලු දෙනාටම මේකට දායක වෙන්න පුළුවන් විදිහේ අධීක්ෂණ සභා පුළුල් කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන ඒවා ගත්තාම නරක කාරණා නෙමෙයි. හැබැයි මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න ඕනේ. ප්‍රායෝගිකව අපිට නම් පේන්නේ මේ පිළිබඳව හඩනගපු විරෝධතාකරුවන් මර්ධනය කිරීම සඳහා පොලිස් ඇමතිවරයා ක්‍රියාත්මක වෙන එක තමයි අපිට පේන්නේ. ඒක අර කියන කතාත් එක්ක සම්පූර්ණයෙන් පටහැනි. අපි ඒ ගැන තා විමසිල්ලෙන් බලන් ඉන්නවා. හැබැයි මේ මර්ධනයට එරෙහිව කරන අරගලයට අපේ සම්පූර්ණ ශක්තිය සහයෝගය ලබා දෙනවා. මොකද මේ රට බංකලත් කරපු හුරු රංචු මේ රටෙත් පිට රටත් තමන්ගේ ධනය හංගගෙන ඉන්න අතරේ මේ ගැන හඬනගපු මිනිස්සුන්ට අත තියන්න කිසිම පාලකයෙකුට අයිතියක් මට සහ අපේ අධිෂ්ඨාන සේනාංගයට ජනාධිපතිතුමා වෙනම ආරාධනාවක් කරලා දෙනවා. අපි යනවා යනවා. ඒක ජටිපෙන්තාව අපි ඡන්දිල්ලුවේ අපි සදා ඒත් එක්ක අවබෝධතාවගේ සුපිරිනේ සජපේ ගන්න ක්‍රියාමාර්ග දිහා බලලා ඒවා අපිට පක්ෂපාතී වෙන්න පුළුවන් දේවල්ට අපි පක්ෂපාතී වෙනවා. අපි විරුද්ධව යන්නේ. ඒ අතරේ අපි ස්වාධීනව කටයුතු කරන යන ස්වාධීනව අපිට එන්න කියලා තියෙනවා ජනාධිපතිතුමා. අපි යනවා ඒකට යනවා. ආශකලානේ අපේ ස්වාධීනත්වය සමග ජන බලවේගයේ ගමනක් යනවා. ඒකට සහයෝගය දෙන්න පුළුවන් එකඟ වෙන්න පුළුවන් අවස්ථාවද අපිට තාම එහෙම ප්‍රශ්නයක් අපිට මතුවෙලා නැහැ. ඒ අතරේ අපි ස්වාධීන ගමනක් යනවා. මට විතරක් නෙමෙයි වෙනත් අයටත් එන්න කියලා තියෙනවානේ මේ සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලපු මනෝ ගණේෂන් මහත්තයාට, රවුපකින් මහත්තයාට වෙනත් පක්ෂවල අයට එන්න කියලා තියෙනවානේ. ඒවා මම හිතන්නේ හොඳයි. එහෙම හැමෝ එක්කම ගන්න. අපි ඒ ගැන අපි එහෙම හිතන්නේ නැහැ. අපි මේ ඇමති ධූර සඳහා කටයුතු කරන්නේ නැහැ නෙවෙයි. ඒක බොහොම පැහැදිලිව කියන්න ඕනේ. නමුත් මේ රට වෙනුවෙන් කරන්න පුළුවන් වගකීම් කරන්න පුළුවන් ආකාරය පිළිබඳ අදහසක් අපි පළ කළා. ඒ අදහස එක්ක අපි ඒ වගකීම් දරන්න ඒ තත්වයන් ඇති වුණා. වගකීම් දරන්න සූදානම්. හැබැයි මේ මර්ධනය වහාම නතර කරන්න. මේ පොලිස් සමිතියේ දඩබල්ලෝ යොදලා කරන මේ මර්ධනය නතර කළ යුතුයි. ඔවුන්ට කිසිම අයිතියක් නැහැ මේ කටයුත්ත කරන්න.